ලංකාවේ මිනිස්සුන්ට කණ්ඩනෑ. හැබැයි දේශපාලඥන්ගින් ඇහුවොත් යන්නේ නෑ අපිට නෑ ලයිට් බිල ගෙවා ගන්න බෑ, වතුර බිල ගෙවා ගන්න බෑ, දරුවන්ට කණ්ඩනෑ, ගෑනිට කණ්ඩනෑ කියලා. නමුත් අද සමාජ මාධ්‍ය තුළ අපි දකිනවා තිරිපියමාලි කියලා කාන්තාවකට කෝටි ගණන් මූ සල්ලි දීලා, කෝටි ගණන් හොයින්ද මුන්ට මේ සල්ලි, මේ රට හූරගෙන කාපුවා, කොල්ල කාපුවා. කොහොම හරි ඒ කාන්තාව මේ කාල කන්නේ ටික රවටගෙන සල්ලි ටික අරන් තියෙනවා. මුන්ට ඔහොම වෙලා මදි. හොඳම වැඩේ තමයි සිවුරුකාරය. මුන් හොර සීවරධාරීන්. මුන් මොන නායකලද? මුන් මේ බුද්ධ ශාසනය වළඳනවා, විනාශ කරනවා. ජඩ දේශපාලුවොත් එක්ක එකතු වෙලා බලගෙන මං අහනවා. මං හිතන්නේ සංඝ රජුත් ඉන්නවා. රජාලා එකයි ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා සක්විති රජකමත් එපා කියලා, මුට්ටකාසි එපා කියලා, රම්ය සුරම්ය සුබ මාලිකා එපා කියලා ඇවිල්ලා මිනිස්සු වෙනුවෙන් බුද්ධත්වයට පත් වුණා. මම විතරක් නෙවෙයි අනිත් ප්‍රජාවත් මේ ලෝකෙ සියලු සත්වයා සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද මැලේද කෙල්නෑ බුදුහාමුදුරුවන්ට. මේ ලෝකෙ දුක් විඳින සියලු ජනතාවම නිදහස් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය. මුන් අමන ජඩ දේශපාලුවන්ගේ කොන්තරත්වලට සිංහලය දෙමළ මරක්කලය තම්බිය දෙමළ මේ විදිහට කියලා බෙදවලා ඒවට එක එකගෙන් සල්ලි අරගෙන කෝටි ගණන් පොත්වල දාලා මිනි මරවල කොච්චර ඥානසාරලා හින්දා මිනිස්සු මැරුණාද? අකුරණ අලුත්කම කොච්චර මිනිස්සු මැරුණාද? රතනලා චන්න ජයසුමනලා දැන් නැවතත් ආයි සිංහලය ගැන කතා කරන්න පටන් ගන්නවා. සිංහලයා වෙන්න දෙයක් නෑ මෙතනින් අර සිංහලයා විනාශම වෙලා. වෙයි ජාතියට ආදරේ. ලෝකෙ කොහෙවත් නෑ මේ බෞද්ධ රටේ තරම් කුඩු ගහන, ගංජා බොන, අසිප්පු බොන, පාතාල අපරාධ, මිනිමැර. කවුද යකෝ උපදිනකොට වැරදිකාරයෙක් උනේ? කවුද මේ සමාජ ක්‍රමය හැදුවේ? කොහෙද බෞද්ධ රටක් කියන්නේ? කොහෙද බුදුහාමුදුරුවෝ දේශනාව තියෙන්නේ? නම්මට සුදු රෙද්ද පෙරවගෙන සියලු ජාවාරම් කර කර යන කාලකන් සිවුරුකාරයෙත් ඒ වගේ. කෝටි ගණන් රහත් වෙච්ච සමන්ත භද්‍රගෙනුත් සමන්ත භද්‍ර රහතන් වහන්සේ. මට ගොඩක් අය කියන ඕක ගැන කතා කරන්න කියලා. මම නම් වැඩක් නැහැ. පිළිකුල් චරිතයක් සාසනය වළඳනවා, විනාශ කරනවා. කවුද යන්නේ? මම දැක්ක යාළුතෙන් පත් වෙච්ච රනිල් වික්‍රමසිංහගේ ගෝලයා, මහින්ද රාජපක්ෂගේ ගෝලයා රනිල් වික්‍රමසිංහත් ගියා. ඌට ඡන්දයක් නැහැ නේ ජනාධිපති වෙන්න. උන් ඔබාපු රූකඩේ මිනිස්සු, ඌව රූකඩයක්. මිනිස්සු රවට්ටන්න උන් ටික එකතු වෙලා ගහපු අටවපු උගුල, අටවපු ජනපති ජනාධිපති කියලා නුට කියන්නේ. අටවපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඌත් එතන රින්ගනවා. යුද හමුදාවේ හමුදාපති සවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් හිටපු හමුදාපති, උන් ඔක්කොම එතනට යන්නේ. ඇමතිවරු, මන්ත්‍රීවරු, සල්ලිකාරය, මුන්ගේ මොලේ කොහෙද තියෙන පස්ස පැත්තේ. අර අර උයන ඒවයි, කන ඒවයි, අඳින ඒවයි. යකෝ මහන වෙන්නේ ඕකටද? ගොවිතැන් කරන්නද මහන වෙන්නේ? බිස්නස් කරන්නද මහන වෙන්නේ? බුදුහාමුදුරු ඒකද පෙන්වලා දුන්නේ? ඔය හැමෝටම විස මේ මම කියන ඒවා මගේ කුණු හරපේ තමයි විස. කාට හරි අල්ලගෙන තඩි බානකොට ඒ කුණු හරපේ නෙමෙයි මරනවා. මගේ අම්මට මගේ අක්කට නිකන් ගහනකොට ඉන්න පුළුවන්ද? කොන්ද පරණදී නිවටියෝ මීට වඩා හොඳයි කියලා මම කියපු කුණු හරපේ දානවා. මේක නිකන් ජෝක් එකට අර ඒ තත්වෙට පත් වුණා නම් කුණු හරප ටොන් ගණන් යනවා බලන්න තිබ්බා. Tamanṭat e wage deka dukak una na. Rata gena katha karana manusse kiriya daana kota. Katha karanne naththam mokadda e niwata kam? Biyegulu kam. Samantara baddara yata diila. Tawat ara man dakka tawat manusse tawat haaduru kenek e rahatan wahanse namak koti ganan daala. Mun saasane waladena. බුදුහාමුදුරුවෝ කොහෙද කිව්වේ ඉගෙන ගන්න? මොකද මේ උපාධි? මොකටද උපාධි හාමුදුරුවෝ? ආචාර්ය මහාචාර්ය කොහෙ ගෙනියන්නද? අධිකරණ නායක, පළාත් නායක, සංඝ නායක. මේ ශාසනය තමයි වැඩිම බෙදීමක් තියෙන්නේ කුල වශයෙන් බෙදලා. අර කුලේක, මේ කුලේක, ඒ කාලේ ඒ කුලේක මිනිස්සු බෙදලා.
මොකක්ද සිවුරද්දාගෙන බිස්නස් කරන මොකද කොහේ සාසනයක් තියෙන දේශපාලකය බෙදලා තියෙන භික්ෂුව බෙදලා තියෙන මිනිස්සු සාසනේ බෙදලා තියෙන විනාශ කළා පක්ෂ වශයෙන් සාස පන්සල් බෙදලා තියෙන්නේ පාට වශයෙන් පන්සල් බෙදලා තියෙන කුල වශයෙන් පන්සල් බෙදලා තියෙන්නේ කොහෙද මේ රටේ මිනිස්සු ඉතින් මිනිස්සුන්ට කාගේ සරණද වැඩිම තණ්හාව තියෙන භික්ෂුවට මහාන වෙච්ච දවස් ඉඳන් බලන්නේ හම්බ කරන්නේ පූජා කරන එක දීපල්ලා මිනිස්සුන්ට මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජා කරනවා තමයි ඒ ඒවා දීපල්ලා තව දුප්පත් නැති බැරි මිනිස්සුන්ට කණ්ඩ නැති මිනිස්සු කොච්චර මේ රටේ ඉන්නවද උඹලගේ පොත්වල කෝටි ගණන් සල්ලි දාගෙන බල මැරෙනකොට අරන් අනිත්‍යතාවය ගැන බණ කියන්නේ උඹලගාව කෝ බණ බිස්නස් එක කෝටි ගණන් වාහන මොකටද ඒ සල්ලි බෙදලා දීපල්ලා දුප්පත් කණ්ඩ නැති මිනිස්සුන් ජාතිවාද ආගම්වාද කුලවාද වර්ගවාද මේකද බුද්ධ ශාසනය සමන්ත භද්දරයා ශාසනය විනාශ කරනවා අටේ සියලු පාලක ඌලඟටම යනවා ඌටම පුදනවා මෝඩ හරක් කුරේ දානවා ඥානසාරය උන් ඔක්කොම එකට ඉන්නේ උද්ගලික තරහක් නැහැ හැබැයි අපිරියාවක් තියෙනවා මොහමණ යනවා මම මෙහෙම කතා කරන්න ඕනේ නැහැ. අර වසන්ත මුදලිගේ වගේ අහිංසක කොල්ලෝ හිරේ දාලා. මොකද්ද ලැබෙන ප්‍රතිඵල? මොකද්ද ලැබෙන ප්‍රතිඵල? මම කාගේවත් රූකඩයක් නෙවෙයි. මං ගැන කිව්වොත් මං බිස්නස් කාරයෙකුත් නෙවෙයි. මම ආවන් කොමියුනිස් වෙනුවෙන් පිරි හිටියේ. මට හැම සතේම මම මිනිසුන්ට දෙනවා. මන්දක මේකේ කමෙන්ට් එකක් දාලා දිනවා බිස්නස් කාරයක් නෙමෙයි මම කවදාවත් බිස්නස් කරලා නැහැ. මම හම්බෙන පෙනඩෝල් පෙට්ටිය ඉඳන් හම්බ වෙන පෙනඩෝල් පෙට්ටිය ඉඳන් මිනිසුන්ට බෙදලා දෙනවා. ඔය කාට හරි තියෙනවා නම් අමාරුවක් මේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයට ඇවිල්ලා බලපල්ලා මං කරන සේවය. හම්බෙන පෙනඩෝල් පෙට්ටිය ඉඳලා මිනිසුන්ට දෙන්න. කිරි පැකට් එකකින් ඉඳන් මිනිසුන්ට දෙන්න මොකටද අපිට? හරියට භික්ෂුව මේ රටේ ඉන්නවා නම් මිනිස්සු පණ උනක් දෙනවා. අර මිහින්තලේ හාමුදුරුවෝ වීඩියෝ දෙකයි දැම්මේ. පුළුවන් අන්තර්ජාලයෙන් පිරිලා මිනිසුන් සතුටුයි. අවංකව කතා කරන්නේ. වීඩියෝ දෙකයි දැම්මේ. ඒ වීඩියෝ දෙකට මරණ තර්ජන. මොකද්ද මේ රට? නීතියක් නැති, විනයක් නැති, හොරු රජ කරන, හොරුන්ට කතිර ගහන රටක් මේක. ඒක නිසා මම ණයත් නැහැ, කාටවත් බයත් නැහැ. අදර මතක තියාගෙන මම මහින්ද රාජපක්ෂගේ පුතා නෙවෙයි මම සිරිසේනගේ පුතා නෙවෙයි මම රණසිංහ ප්‍රේමදාසයාගේ පුතා නෙවෙයි මම දුප්පත් පැල්කොටේකින් ආපු අහිංසක මිනිස්සෙගේ මගේ තාත්තගේ ඇස් පේන්නේ නැහැ මගේ අම්මා කුලී වැඩ කරලා මට ඉගැන්නුවේ දුප්පත් මිනිස්සු විඳින දුක ඕන තරම් මම දැක්කා ඒකයි මේ කතා කරන්නේ රුපියල් 7 වලට විකුණෙන්නේ නැහැ කවදාව කවුරු සල්ලි ගත්තත් මාව ගන්න බෑ මට ඕන එකේ කතා කරන්න එකකින්වත් මට වැඩක් නැහැ රටේ මිනිස්සු දුක් විඳිනකොට අපිට මොකටද සැපත? එළවලු ටිකයි බත් ටිකයි කන්නේ. අඩුම තරමේ මුලක් පිටක්වත් කන්නේ නැහැ. මම ගැන කියනව නෙමෙයි දැනගන්න කියන්නේ. ඔය මඩ ගහන මිනිසුන්ට. මේ කතා කරන්නේ ජීවිතේ පවා ආරක්ෂාවට කවුරුත් නැහැ. තනියෙන් පාර යන්නේ. බොඩිගාඩ්ලා නැහැ. හමුදාවෙන් පොලිසියෙන් පිරිවරාගෙන නැහැ. උඹලා වෙනුවෙන් කතා කරලා තනියෙන් පාර යන්නේ බස් එකේ පාර යන්නේ මෝටර් සයිකලේ පාර යන්නේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ කතා කරන්නේ මේ මිනිසුන්ට තියෙන ආදරේ නිසා තමයි මේ ශාසනය මේ පාලක විනාශ කරව මම කියන්නේ මේ රටේ මිනිසුන්ට ඔය 225 මම දකින්නේ මම දකින්නේ උඹලට ආදරය කරන එකෙක්වත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා ඔක්කොම ඩීල් කාරයෝ විදිහට තමයි මම දකින්නේ. ඔය තමයි ඇත්ත. මට ඔය දේශපාලකයන්ගේ වැඩක් නැහැ. සියලු දෙනාම යාළුවෝ මිත්‍රයෝ. ඔය කවුරු මොනවා කිව්වද? රටේ මිනිසුන්ට කියන්නේ පුළුවන් නම් අතීතයේ තිබිලා තියෙන අලියා හරි ඇතා හරි පාරේ යවලා දනගස්සලා අලියා හරි ඇතා හරි දන ගහන මිනිස්සයා රටේ නායක කරපු රජ කරපු යුගයක් නායකයෙක් නැත්තම් අන්න ඒ වගේ ක්‍රමයක් හදාගන්නලා මේ දේශපාලුව එළවලා. එවැනි ක්‍රමයක්. මේ 225 එකෙක්වත් නැහැ. ඔක්කොම මුං හොරු. සුද්ධවන්තයෝනේ මුං ඔක්කොම ඩීල් කාරයෝ.
සැබෑ අවශ්‍යතාවයක් තියෙන ඕන රනිල් වික්‍රමසිංහ වෙලවන්න යන්න පැය 24. එහෙම කරන්න මුං ඔක්කොම යාළු ගෝඨාභය රාජපක්ෂ වෙලෙව්වා. දැන් මොකෙක්වත් කතාවක් නෑ. දැන් උද්ඝෝෂණ නෑ. අහිංසක මිනිස්සු ගිහිල්ලා මන් දැක ගෝල් පේස්ට් එකට යනවා. උන්ට ගහනවා. ළමයි කුදුරගෙන යනවා. ඔක්කොම බොරුව කරන්නේ. පොඩි 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 අහිංසක මිනිස්සු තරක් ගිහිල්ලා උද්ඝෝෂණ කරනවා. බලේ තියෙන උන් තවමත් මේ රටේ මිනිස්සු මේ පාලකයන්ගේ වහල්. හොඳ නායකයෙක් තෝරගනිල්ල. මුං ඔක්කොම ඩීල්කාරයෝ ඔක්කොම යාළු ඔක්කොම හොරු. එකෙක්වත් නෑ. ඔතන එකෙක්වත් නෑ. ඒ නිසා පුළුවන් නම් හොඳ මිනිස්සෙක් තෝරගනිල්ල. ඒ නිසා කියන්න කැමති අර ගෑනු කෙනෙක් කෝටි ගණන් හොරකම් කරලා රටේ මිනිසුන්ට කන්නද. ඔය කෝටි ගණන් තියෙන එක 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 හාමුදුරුවෙක් හරි. එක පාලකෙක් හරි. මම දැකලා නෑ දුප්පත් මිනිහෙකුට බඩු ටිකක් දෙනවා. දුප්පත් ළමයෙකුට පොට් ටිකක් දෙනවා. ශිෂ්‍යා ආධාරයක් දෙනවා. ඒ නිසා එහෙම නෑ. රුවන්වැලි සෑය මට ඇස් දෙක පේනවානේ. කෝටි ගණන් හම්බෙන්නේ. උන්ට ගෑනු ඉන්නවා උන්ට දරුවෝ තම ස්ථානෙටම. මම හැමදාම කියනවා. එක සත පහක් දෙන්නේ දුප්පත් මිනිස්සේ. මොකද්ද මේ සිවුර? බිස්නස් එකක්. සිවුර බිස්නස් එකක් නෙවෙයි. මහාන වුණා නම් ඒ මහානකම රැකපල්ලා. සද්දා රදන් රුපියලක්වත් නෑ කොහෙවත්. එක රුපියලක්වත් නෑ. මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නවා අර පින්සිරි මහත්තයාට පින්සිද්ද වෙයි. නැත්තම් හෙට ඉඳන් බඩගිනි. ඒ මහත්තයා උදව් නොකරන්න. ඒ මහත්තයා මට උදව් කරනවටත් බයිනවා. ඒ මහත්තයා අද මට උදව් කරන එක නතර කළොත් හෙට ඉඳලා මම බඩගිනි. මගේ දෙමව්පිය ළඟට ගිහිල්ලා තමයි බත් ටිකක් කාලා ජීවත් වෙන්නේ. ආයේ කවුරුත් නැහැ. මං කාගෙන්වත් ඉල්ලන්න යන්නෙත් නැහැ. ඔය තමයි ඇත්ත. ඇත්ත කතා කරන කෙනාට කවුරුත් නැහැ. මට ආරක්ෂකයෝ බොඩි ගාතලා කවුරුත් නැහැ. ඇත්ත කතා කරන කෙනා තනි වෙනවා. තනියෙන් ඉන්නේ. කවුරුත් නැහැ යාළුවෝ මිත්‍රයෝ කවුරුත් නැහැ තනියෙන් ඉන්නේ. කොයි වෙලාවක කොයි වෙලාවක හරි ඔය පාලකගේ ෂොට් එකක් දීලා දායි. කොයි වෙලාවෙ හරි ෂොට් එකක් දීලා දායි. එතකොට මේ Facebook වල කහ කොඩි දායි. එතකොට වෙන්න ඕන දේවල් සියල්ලක්ම ඉවරයි. එතකොට තේරෙයි එක රුපියලක්වත් නැතිව අපවත් වෙච්ච එකම හාමුදුරු අපි ගැන කතා කරලා කියලා එතකොට තේරෙයි. එකදු පාලකයෙක්ගේ හෝ වේවා මිනිස්සෙක්ගේ හෝ වේවා හිත බිඳින්නේ නැහැ. රුපියල් 7වලට මම මගේ ආත්මය පාව දෙන්නේ නැහැ. දිවි හිමියෙන් ඔබත් එක්ක ඉන්නවා මිනිසුත් එක්ක ඉන්නවා. පාලකයෝ මට ලොකු නැහැ. මහජනතාවත් එක්ක මිනිසුත් එක්ක ඉන්නවා. මේ කරන සෑම අසාධාරණයකට එරෙහිවම අපි කතා කරනවා. මං හිතන්නේ තිලිනි ප්‍රියමාලි කියන කාන්තාවට හාමුදුරුවරු ගොඩක් රැවටලා තියෙනවා. එකදු අන්නේ ආගමිකයෙක් පාද කෙනෙක් හෝ වේවා මෞලවී කෙනෙක් හෝ වේවා පූසාරි කෙනෙක් හෝ වේවා රැවටිලා නැහැ. හාමුදුරුවරු ඒ කියන්නේ සියල්ල අතහැරලා නිවන් යන්නයි කියලා ආපු හාමුදුරුවරු. ඕමල්පේ සෝභිතත් මං හිතන්නේ අහුවෙලා තියෙනවා. දැන් කිසිම කතාවක් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවේ සියලුම හාමුදුරුන්ගේ ජොබ් කැන්සල් කළ යුතුයි. විශ්වවිද්‍යාල තහනම් කළ යුතුයි. පිරිවෙන් අධ්‍යාපනය දුන්නර කමක් නැහැ. ත්‍රිපිටක අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාව මේවා දීලා මේ ශාසනය සුරක්ෂිත කළ යුතුයි. මේක තරංගයකට තියෙන්නේ. නායක පට්ටම් වලට පුරකන්නේ. මහානායක බලාගෙන ඉන්නවා. ඊළඟට ඉන්න මහානායක බලාගෙන ඉන්න මහානායක වෙන්න ඉන්න නායකයා බලාගෙන ඉන්නවා මහානායක මැරෙනකන්. අනිත් මිනිහා බලාගෙන ඉන්නවා ඒ මහානායක මැරෙනකන්. තව මිනිස්සෙක්ගේ පොලිමේ ඉන්නවා. පලාතක් ගත්තොත් අධිකරණ නායක මැරෙනකම් බලාගෙන ඉන්නවා. ඊළඟට එන්න මිනිහා මම අධිකරණ නායක වෙන්න කොහෙද? ඔහොම තමයි යන්නේ. කාරක සභික අනුවිජ්ජක ඒ මිනිස්සයා බලාගෙන ඉන්නවා මම කොහොමද මැරෙන්නේ මේ මේ උතන්ට යන්නේ කියලා. හැම එකාම තනතුර බලන්නේ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්න කිව්වා. මුන් නායකකමට මහානායකකමට අධිකරණ නායකකමට පොර අල්ලා අල්ලා ඉන්නවා. කොයි වෙලාවෙද මැරෙන්නේ? මම මහානායක වෙන්නේ කොයි වෙලාවෙද? මං අධිකරණ නායක වෙන්නේ කොයි වෙලාවෙද? මං සංඝ නායක වෙන්නේ කොයි වෙලාවෙද? පාලකයන්ට වන්දි බට්ටකම් කර කර පාලකයන්ගේ රූකඩ බවට පත් වෙලා පාලකයෝ කියන පදයට නට නටා පාලකයන්ගේ පිහිටෙන් අටේ නායකවරු වෙන්න බලාගෙන ඉන්නවා. කතා කරන්නේ රටේ අහිංසක මිනිස්සු උඹලට කණ්ඩ දෙයි. දුක් විඳලා කුලී වැඩ කරලා ඇත්ත. ආම්ද්‍රෝ යන්නේ V8 එකෙන්. මිනිහා යන්නේ පුට්සයිකලේ. මිනිහා යන්නේ පයින්. අතහැරපු හාමුදුරුවන්ට සැප. ඊළඟට මිනිස්සු කුලී වැඩක දහදුක් දෙන්දලා කුලී වැඩ කරලා හාමුදුරුවන්ට කීයක් හරි කෙනක් දෙනවා. හාමුදුරුවෝ ඒක අරගෙන අවසර කසිප්පු බෝතලේ ගහනවා. පොර ගෑණිට දෙනවා.
ඉතින් ඔයිට වඩා හොඳයි සිවුරු වැරලා ගෙදර පලයන්. යන්න එච්චරයි. පුළුවන් නම් මේක කරපල්ලා. නැත්තම් මේක විනාශ නොකර ගෙදර පලයන්. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.